රුසියාව විසින් නිෂ්පාදනය කළ ලෝකේ ඉතා ජනප්‍රිය අවි ආයුධ ගැන අපි ඔබ එක්ක මීට පෙරත් කතා කරලා තියෙනවා. ඇමරිකාවට පසුව ලෝ විශාලතම අවි ආයුධ නිෂ්පාදකයා වන්නේ රුසියාව. සෝවියට් සංගමයේ පැවති අවධියේ සිටම මේ දක්වාම රුසියාව විසින් අති දැවැන්ත අවි ආයුධ ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා. රුසියානු අවි ආයුධ භාවිතා නොවු යුද්ධයක් ලෝකේ නොමැති දරා. ඉතින් අපි අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ රුසියාව විසින් නිෂ්පාදනය කළ ලෝ බලවත්ම මිසයිල් පහක් ගැන විස්තරයි. ඉතින් හැදෙන්න මේ වීඩියෝවේ අවසානය වෙනකම්. හොඳයි. එහෙනම් මුලින්ම කතා කරමු රුසියාව විසින් නිපදවන ලද ටෝපෝල් M කියන මිසයිලය ගැන. රුසියාවේ වොට්කින්ස් මැකින් බිල්ඩින් ප්ලාන්ට් සමාගමේ මැදිහත්වීම මත නිෂ්පාදනය කෙරුණු මේ ටෝපෝල් M කියන ICBM මිසයිලය 1994 2010 අතර කාලයේදී එළි දැක්වීම සිදු වුණා. දිග අඩි 75කට ආසන්න වන මේ ටෝපෝල් M කියන බැලස්ටික් මිසයිලය අඩි 6.25ක විශ්කම්භයකින් යුක්ත වෙනවා. ඒ වගේම මේ මිසයිලයේ බර කිලෝග්‍රෑම් 47200ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. අදියර 3කින් ක්‍රියාත්මක වෙන සොලිඩ් ෆියුල් රොකට් එන්ජිමකින් බලගෑන් වෙන මෙම මිසයිලයට මෑටි කිලෝමීටර් 26400ක තරම් අධික වේගයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙම මිසයිලයට උපරිම කිලෝමීටර් 11000ක් තරම් දුර තිබෙන ඉලක්කයකට උවල් පහසුවෙන් බහර දීමේ හැකියාව පවතිනවා. මේ ටෝපෝල් M කියන මිසයිලයේ ප්‍රබලත්වය ගැන කතා කළොත් මේ සතුව කිලෝටොන් 1000ක එහෙමත් නැතිනම් මෙගාටොන් 1ක පමණ පිපුරුම් බලයක් පවතිනවා. ඔයාලා හැමෝම දන්න ජපානයේ හෙළන ලද බැට්මෑන් බෝම්බේ පිපුරුම් බලය කිලෝටොන් 15ක් පමණ වෙනවා. එමගින් සිදු වූ විනාශය මෙන් 50ක් වඩා ප්‍රබලත්වයක විනාශයක් මේ ටෝපෝල් M කියන මිසයිලයට සිදු කරන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟට කතා කරමු රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද කින්සාල් කියන හයිපර්සොනික් මිසයිලය ගැන. 2017 දී රුසියාව විසින් එළි දැක්වූ මෙම කින්සාල් මිසයිලය රුසියාව සතුව පවතින එයාර් ටු සර්ෆේස් හයිපර්සොනික් මිසයිලයක් වෙනවා. න්‍යෂ්ටික යුද ශීර්ෂයක් ඇතුළත් කළ හැකි මෙම මිසයිලයට කිලෝටොන් 100ක් කිලෝටොන් 500ක් අතර විපුරුම් බලයක් ලබාගත හැකි වෙනවා. ඒ වගේම මෙම කින්සාල් මිසයිලය සාමාන්‍ය පුපුරන ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කළ අවස්ථාද දැක ගැනීමට හැකි වෙනවා. වර්තමාන රුසියානු යුක්රේන අර්බුදයේදී කීප වරක්ම රුසියාව විසින් මෙම කින්සාල් මිසයිලය යුක්රේනයට එරෙහිව භාවිතා කර තිබෙනවා. 8 කිලෝමීටර 12300ක් 14800ක් අතර වේගයකින් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝමීටර 3000ක් පමණ දුර පවතින ඉලක්කයකට උද පහසුවෙන් පහර දීමේ හැකියාව පවතිනවා. දිග අඩි 3ක් පමණ වන මෙම මිසයිලය MiG-31, Tu-22M හා Su-57 වැනි ගුවන් යානා මගින් දියත් කිරීමේ හැකියාව පවතිනවා. මෙහි පවතින අධික වේගය නිසාම කිසිදු ගුවන් ආරක්ෂණ පද්ධතියකට මෙය නැවැත්වීමේ හැකියාව මේවලතෙක් ලැබී පවතින්නේ නැහැ. අපි දැන් කතා කරමු Avangard Hypersonic අවිය ගැන. මේ අවිය රුසියාවේ යුද ශක්තියේ මනාව ලෝකයට පෙන්වීම සිදු කරනු ලබනවා. ශබ්දයේ වේගය මෙන් දසගුණයකටත් වඩා වේගයක් 8 කිලෝමීටර 11200ක වේගයකින් ගමන් කරන මෙම මිසයිලය 2018 දී තමයි රුසියාව විසින් එළි දැක්වීම සිදු කරනු ලැබුවේ. දිග මීටර 5.4ක් වන මෙම මිසයිලයේ බර ටොන් 2කට ආසන්න වෙනවා. මොස්කව් ඉන්ස්ටිටියුට් ඔෆ් තර්මල් ටෙක්නොලොජි සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම Avangard හයිපර්සොනික් මිසයිලයට න්‍යෂ්ටික බලය කිලෝටොන් 2000ක් එහෙම නැතිනම් මෙගාටොන් 2ක් පිට කිරීමේ හැකියාව පවතිනවා. ජපානයේ හෙළන ලද ෆැට්මෑන් බෝම්බය මෙන් 200 ගුණයකටත් අධික ශක්තිය පිට කරනු ලබන මෙම මිසයිලය පිපිරීමෙන් වර්ග කිලෝමීටර් 1000කට ආසන්න භූමි ප්‍රමාණයක් ක්ෂණිකව විනාශ වී යෑම සිදු වෙනු ලබනවා. අපි ඊළඟට කතා කරමු R-36 සාතන් කියන මිසයිලය ගැන. 1988 දී එනම් සෝවියට් සංගමයේ පැවති කාලයේදී නිපදවන ලද මේ සාතන් කියන මිසයිලේ ICBM මිසයිලයක් වෙනවා. මුළු මනින්ම න්‍යෂ්ටික මිසයිලයක් වන මෙම දැවැන්ත මිසයිලයේ දිග අඩි 106ක් තරම් වෙනවා. විශ්කම්භය අඩි 10ක් පමණ වෙනවා.
ඒ වගේම මෙම දැවැන්ත මිසයිලේ බර ටොන් 209ක් තරම් වෙනවා. පැයට කිලෝමීටර් 10200ක සිට 16000ක් දක්වා වේගයකින් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝටොන් 750ක සිට 2500ක් දක්වා වූ ප්‍රබල යුද හිස් රැගෙන යාමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ මෙම මිසයිලයට කිලෝමීටර් 1000ක තරම් ප්‍රදේශයක් විනාශ කිරීමට යන්නේ තප්පර කිහිපයක් පමණයි. අපි දැන් කතා කරමු RS-28 ආමට් කියන ICBM මිසයිලය ගැන. මෙම RS-28 ආමට් කියන ප්‍රබල රුසියානු මිසයිලය සුපර් හෙවි කාණ්ඩයට අයත් කර ICBM මිසයිලයක් වෙනවා. 2018 දී එළි දැක්වූ මේ ආමට් මිසයිලය 2014 සිට තමයි නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණේ. සම්පූර්ණ බලටොන් 208ක් වන මෙහි දිග මීටර 35ක් පමණ වන අතර කිලෝමීටර 18000ක දුරක් ඉලක්කයකට වුවද පහසුවෙන් පහර දීමේ හැකියාව මෙයට පවතිනවා. ඒ වගේම මෙම මිසයිලයට 6 කිලෝමීටර 25000කටත් අධික දැවැන්ත වේගයක් ලබා ගැනීමටද හැකියාව පවතිනවා. මෙම RS-28 සාමට් මිසයිලය තමා දැන් රුසියාවේ පවතින බලවත්ම මිසයිලය බවට පත් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකද්ද? එය පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ වලින් හමු වෙමු.